අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් ඔබ හමු වන මම මලින තිරිමා මම තිරිනදී ශාරන් සිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්සරස්තල ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගම්මුව ඝාතන තැතක් හෙළිවෙයි. රත්නපුරේදී මැණික ව්‍යාපාරිකයෙකුට වෙඩි. ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වෙනවාද නැද්ද තීරණය සඳහා ජීඑල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්. බලධාරීන් සමග සාකච්ඡා සාර්ථක වීමෙන් පසු වැලිකඩ කාන්තා රඳවියන් විරෝධතාව අවසන් කරයි. දකුණු අප්‍රිකාව සමග පන්දුවාර 20 තරගයේ අතරතුර ක්‍රීඩා ලෝලින් පිරිසක් බලහත්කාරයෙන් ක්‍රීඩාංගණයට ඇතුළු වෙයි. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගම්මුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකුට තේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගම්මුව මහතා තමන්ට එල්ල වී ඇති මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිලි කර තිබුණා. පාතාලකල්ලි සමාජිකයෙකු විසින් තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව අදාළ පැමිණිල්ල සිදු කළ බව ඩිලන්ත මාළගම්මුව මහතා සඳහන් කළා. පසුගිය ජුනි මාස 22 වනදා මාතර දී සිදු වූ රන්බාණ්ඩ කොල්ලේදී පාතාල සමාජිකයන් විසින් රගෙන ආ මිනි උෂී වර්ගයේ ගිනියාවිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී නිලන්ත මාළගමුව මහතා ඝාතනය කිරීම සඳහා එම ගිනියාවිය භාවිත කිරීමට නියමිතව තිබූ බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වනවා. නිලන්ත මාළගමුව මහතා සඳහන් කළේ තමන් ඝාතනය කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂයේ කැලණිය හිටපු සංවිධායක වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බවයි. නාවල පිටිය ප්‍රදේශයේ ඇති ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ඔහු මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව නිලන්ත මාළගමුව මහතා වැඩිදුරටත් සඳහන් කළා. මගේ වත්තක් තියෙනවා නාවල පිටියේ. ඉතින් ඒක නීති විරුද්ධ ලෙස අපව පවරගෙන තියෙනවා. මේ කට්ටියක් ඉත වත්තේ ගෑස් කැපුවා අපි පොලිසියට කිව්වා. ඉතින් ඒකත් මාව ඝාතනය කරන්න කියලා ප්ලෑන් කරපු එකක් මට ආරංචි වුණා. ඊට පස්සේ මම ගිහිල්ලා මේ පොලිසිය පැමිණිලක් කරා. මේ තර්ජනය කිරීම කරලා තියෙන්නේ මේ ජනතාවත් සංවර්ධන මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරියෙක්. මේක ඇත්තක්ද? එයා කෙලින්ම මට කතා කරලා තර්ජනය කරේ නැහැ. හැබැයි මම හම්බෙලා තියෙන කීප සැරයක් මම ප්‍රශ්න ගන්නේ අමුතු විදිහට කතා කරන්නේ. ඉතින් ඇත්ත කීප සැරයක් කතාවක් තිබෙනවා. නමුත් මෙහෙම දෙයක් වුණා කියලා උනේ මේ මාතර දෙපාර්තමේන්තුව කට්ටි කිලා වත්තලම් බඩු කඩයක් හරි කඩපු වෙලාවේ හම්බුන ආයුධයක් මෙයා තව කෙනෙක් කරා දීලා මාව ඝාතනය කරන්න කියලා කිව්වට ඒක තමයි මට හම්බුන තොරතුරු. ඒක ඇත්තද නැද්ද කියලා මම හිතන්නේ පොලිසියෙන් කියයි. වගකීම්තු පුද්ගලයින්ට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිද්ධ කළේ නැද්ද? ඔව්, ජාතික පක්ෂයේ කෙනෙක් ඉන්නා එයා තැන්තැන් වල ගිහිල්ලා පක්ෂ නායකයන්ගේ නම් විකුණන ඉඳ මම එහෙම මේ අගමැතිතුමාගේ කාර්යාලයට කතා කරලා මට වහාම අගමැතිතුමා හම්බෙන්න ඕනේ කියලා මම කිලිවක් කරා. අද අගමැතිතුමා මට උදේ කතා කරලා ඇහුවා ඊළඟට මොකද්ද ප්‍රශ්නේ කියලා. කවුද ඒකේ ප්‍රෙවෙන්ටර් කියපුවා. මම එතුමා කිව්වා මම දැම්ම පොලිසියට කතා කරලා වහාම මේ ගැන ක්‍රියා කරන්න කියනවා ඊළඟට කියලා. මම හිතන්නේ අගමැතිතුමා ඒ ගැන බලා ගන්න කියලා මට හිතනවා. ඉතින් මට හරි දුක. මම මෙච්චර රටේ නම අවුරුදු 30ක් 30ට ගේනවා ක්‍රිකට් ක්‍රීඩේ කිතාත් කෙනෙක් ඝාතනය කරා. කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් අප ජනතා වතු සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලණි එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතාගෙන් විමසීමක් කළා. මම මේව ඝාතනය කරන්න කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. මම එහෙම කරන්නෙත් නැහැ. මම කළා නම් එල්ලුම්ගහට ගියත් මම කියන ජාතියේ මිනිහෙක්. නමුත් මම එහෙම එකක් කළේ නැහැ. අපේ ගෙදෙට්ට මෙයා එන්න හේතුව මේ වත්ත පවරා ගන්න එපා කියලා මට මොනවා හරි ඉල්ලන ඕන දෙයක් දෙන්නම් කියලා කතා කරන්න තමයි ආවේ. මෙයාගේ සපත්තු දෙක තාම අපේ ගෙදර තියෙනවා. මෙම ඝාතන චෝදනාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් කළා. ඩිලන්ත මහතාගේ වැඩිදුර ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිතයි. ඒ වැඩිදුර ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව මේ ගැන විමර්ශනයක් පවත්වනවා. පොලිස් පෙත්තුම අද දින නියෝග කළා ඩිලන්ත මහතාට සිදු වෙලා තිබෙන මේ තර්ජනය සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ හරහා වෙනමම වාර්තාවක් ඇඳවන්න. මේ අතර නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදාළ මරණ තර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. තර්ජනයක් සම්බන්ධව පොලිසිය දැනුවත් කරලා තියෙනවා නම් පොලිසියේ පරීක්ෂණ කටයුතු කරගෙන යන කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුවත් බාධා කරන්නෙත් නැහැ. කවුරුත් ඒකට රාංචි දාන්නෙත් නැහැ. මේ අතර රත්නපුර මාරපන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ උත්සාහයක් අද පෙරවරුේ ව්‍යර්ථ වුණා.
පොලිසිය සඳහන් කළේ අදාළ මැණික් ව්‍යාපාරිකයා තනිව සිය ජීප්‍රතෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී සංගම සිටි පුද්ගලයෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබවයි. වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයාට හෝ ජීප්‍රතයට කිසිදු හානියක් සිදුව නැහැ. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී T56 වර්ගයේ ගිනි අවිසදා භාවිත කරන හිස් පතරම් කුප 13ක් සොයාගෙන තිබෙනවා. බලධාරීන් සමග අද පස්වරේ පැවති සාකච්ඡාවලින් අනතුරුව වැලිකඩේ බන්දනාගාරයේ කාන්තා රැඳවියන් සිය විරෝධතාව අවසන් කළ බව අධිකරණ හා බන්දනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළා. කාන්තා රැඳවියන් සිය විරෝධය ඊයේ පෙරවරුවේ ආරම්භ කළේ ඔවුන් රඳවා සිටින ගොඩනැගිල්ලේ වහලය මතට නැගීමෙන්. වැලිකඩ බන්දනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ පෙරවරුවේ සිට ඔවුන් රඳවා සිටින ගොඩනැගිල්ලේ වහලය මතට නැගී විරෝධතාවක නිරත වුණා. ඒ සනීප ආරක්ෂාව ඇතුළු පහසුකම් නිසි පරිදි ලබා දෙන ලෙස සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස බල කරමින් බන්දනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ පස්වරුවේ විරෝධතාවයේ නිරත රැඳවියන් අතර ඇති වූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් සිව් දෙනා තවමත් බන්දනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අද පෙරවරුවේ තවත් කාන්තා රැඳවියන් පිරිසක් මෙලෙස විරෝධයට සහය පළ කළේ ඔවුන් රඳවා සිටින ගොඩනැගිල්ලට යලි ඇතුළු වීම ප්‍රතික්ෂේප කරමින්. මේ අතර පොලිසිය සඳහන් කළේ බන්දනාගාරයේ පිටුපස සීවලී පටුමඟ ප්‍රදේශයෙන් විවිධ ද්‍රව්‍ය රැඳවියන් වෙතට විසිකිරීම නිසා එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව සැපයූ බවයි. මේ අතර විරෝධතාවයට හේතු වී ඇති කරුණු සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පෙත්සමක් බහර දුන්නා. මෙතර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාද කොළඹදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් පළ කළා. බන්ධනාගාරය තුළ පොඩ්ඩක් කලබල වෙලා තියෙනවා. අපි බන්ධනාගාරය ඇතුළත කරන යම් යම් කටයුතු සම්බන්ධව අපි තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවා. සමහරට පාතාල කාණ්ඩයම්වලම සංවිධානාත්මක කාණ්ඩයම් යම් යම් දේවල් කරනවා මේ වගේ වෙලාවට. අපිට මේ ප්‍රශ්නේ මෙච්චර කල් මේ බන්ධනාගාරවල රිමාන්ඩ් සිරගත වෙලා ඉන්න කට්ටිය නැති ප්‍රශ්නේ මේ මද්ද්‍රව්‍ය පාලනයත් එක්කම මේකේ ඉන්නේ මොකද කියන එක තමයි අපිට ප්‍රශ්නේ. මේ අතර විරෝධතාවයේ නිරත රැඳවියන් 5 දෙනෙකු සමග බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු සියලුම කොමසාරිස්වරුන් අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේදී සාකච්ඡාවක නිරත වුණා. කෙසේ වෙතත් අදාළ සාකච්ඡා අසාර්ථක වීම නිසා යලිත් සාකච්ඡා සිදු කෙරුණේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සමගයි. එම සාකච්ඡාවලින් අනතුරු අමාත්‍යාංශයේ සඳහන් කළේ සිය විරෝධතාව අවසන් කිරීමට කාන්තා රැඳවියන් එකඟතාව පළ කළ බවයි. පුත්තලම වෙරළ තීරයට ගොඩ ගැසූ සායනික අපද්‍රව්‍ය වෙනත් රටක සිට මෙරට වෙරළට පාවී ආ අපද්‍රව්‍ය ලෙස සැලකීමට තරම් සාක්ෂි නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එම අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් පරිසර නිලධාරිණිය පියංගා සමරසේකර සඳහන් කළේ මෙම අපද්‍රව්‍ය මෙරට ජනතාව බැහැර කළේවා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. පුත්තලම මාම්පූරියේ සිට උඩප්පුව දක්වා වෙරළ තීරයේ විවිධ අපද්‍රව්‍ය ගොඩ ගැස ඇති ආකාරයේ ඊයේහි ගිය අපට දක්නට ලැබුණා. කිලෝමීටර 10කට ආසන්න ප්‍රදේශයක ගොඩගසා තිබූ මේවා අතර විවිධ සායනික අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය රසක් අඩංගු වුණා. මේ පිළිබඳ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් ඊ අප කළ විමසීමකදී පැවසුවේ මේවා ඉන්දියාවේ සිට සාගරය හරහා පැමිණි අපද්‍රව්‍ය බවට සැක කරන බවයි. මේ අතර එම අධිකාරියේ විශේෂ කණ්ඩායමක් අද පෙරවරුවේ මාම්පුරියේ සිට උඩප්පුව දක්වා කිලෝමීටර 8ක පමණ ප්‍රදේශයක සමීක්ෂණයක් ආරම්භ කළා. එහිදී ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වුණේ අපද්‍රව්‍ය අතර තිබූ සායනික අපද්‍රව්‍ය පිළිබඳවයි. සායනික අපද්‍රව්‍ය රෑම් 250ක් සිරින්ජස් 5ක් විතර තමයි අපිට හම්බුනේ. තොග වශයෙන් බැහැරලීමක් කියන එක තහවුරු කරගන්න අවශ්‍ය සාක්ෂි අපට ලැබුණේ නැහැ. අතර මේක සාමාන්‍ය තත්ත්වයක් වාරකම් කාලයේදී ආනයනය කරන ලද බෙහෙත් වර්ග මේ රට තුලත් භාවිත වෙනවා. රට අභ්‍යන්තරයේ ඉඳන් ගංගා ඇල්දොල මගින් මුහුදට බැහැර කරන අපද්‍රව්‍ය අතරතුර ওই සායනික අපද්‍රව්‍ය උනත් තියෙන්න පුළුවන්. ඒකින් අපිට නිශ්චිත වශයෙන්ම කියන්න බැහැ ඉන්දියාවෙන් බැහැර කරන ලද අපද්‍රව්‍යද එහෙම නැත්නම් අපේම රටේ බැහැර කරන සායනික අපද්‍රව්‍යකින්ද අඩංගුනේ කියන එක අපිට තහවුරු කරන්න බෑ. කැලණිය විශ්වවිද්‍යාල භූමියේදී විදුලි සැර වැදීමෙන් මියගිය සිසුවෙකු වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසර සිසුවෙකු වූ ජී.එම්. සුබසිංහ විශ්වවිද්‍යාල පරිසරයේදී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය ජූනි 18 වෙනිදායි. ඒ ඔහු ඇඹරල්ලා ගෙඩි කැඩීමට යොදාගත් යකඩකෙක්ක අධිබලති විදුලි රැහැනක පැටලීමෙන් මියගිය සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ සමාජිකයන් වෙත රුපියල් ලක්ෂ 10ක පරිත්‍යාගයක් ජනාධිපති අරමුදලෙන් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරගෙන තිබෙනවා. කලාපීඨයේ තෙවන වසර සිසුවෙකු වූ ජී.එම්. සුබසිංහ වෙනුවෙන් පිරිනැමුණු පරිත්‍යාගය ඔහුගේ පියා විසින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා අතින් ලබා ගත්තා.
එකපද විපක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට අද පැවති කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබෙනවා. මෙතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ අදාළ මන්ත්‍රීවරු වෙන් වෙන් වශයෙන් ඉල්ලීම් සිදු කරන්නේ නම් ස්වාධීන වීමට අවසර ලබා දෙන බවයි. එකබද විපක්ෂයේ නියෝජනය කරන පක්ෂනායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස් වුණා. ඒ කොළඹ හත විජයරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී. රැස්වීම සඳහා පසුගිය දාණ්ඩුවෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් දෙක්ව සිටියා. කණ්ඩායම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්තුණා. 70 දෙනෙක්ගෙන් සමන්විත ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂයේ නායකත්වය බාර දීමට බැරි කියලා කතානායක කියපු පදනම් විරහිත ප්‍රකාශය ආපසු හැරවීමේ විශේෂ ක්‍රියාමාර්ග රාශියක් සාකච්ඡාවට ලක් වීම. මේ පාර්ලිමේන්තු ස්වාධීන පිළිවෙත මේ කමිටුවක් පත් කරන්න තීරණය කළා. ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා. ගන්න දෙන හැම තුරුම්පම්ම ගහනවා අඬු ගෙදර යන්න. ඒකයි අපේ ප්ලෑන් එක. ඉතින් ඔක්කොම ප්ලෑන් අහන්නත් එපා කියන්නත් බෑ. පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් යෙදුණා. ඒ අනුව තීන්දුව කරා මේ පිළිබඳ කමිටුවක් පත් කරා. ඒ කමිටුව විසින් දෙන ලද වාර්තාව අනුව ඉදිරියේ ක්‍රියාමාර්ගයක් ගන්න තීරණය කරා. කවුද කමිටුවට පත් කළේ? ජේල්පි රිසමතුමාගේ ප්‍රධානත්වයෙන් සුසිල් ප්‍රේමජාන්ත ඇමතුමා ඇතුළු කණ්ඩායම පත් කරා. එකබද විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම මීළඟට ගත යුතු පියවර සහ ගත යුතු කාලය පිළිබඳව අපට උපදෙස් දෙන්න අපි මෙහෙවන්න ඒ විශේෂ මණ්ඩලයක් පත් කරන ලැබුවා අද දවසේ. මේ මණ්ඩලේ කවුද ඉන්නේ? මේ මණ්ඩලේ උදාහරණයක් මමත් ඉන්නවා. පක්ෂ නායකව කීප දෙනෙක් ඉන්නවා, නීතිඥවරු ඉන්නවා, ජනාධිපති නීතිඥවරු කීප දෙනෙක් බාහිරින් පත් කරා. 16 දෙනාගේ කණ්ඩායමත් මේකට කැමති කලකරයි කියලා ඔබතුමා විශ්වාස කරනවා. ගන්න තීන්දුව අපි තාම දන්නේ නැහැ නේ මොකද්ද කියලා. ඊට පස්සේ බලමු කියන්නේ. ඒ කියන්නේ මේ පිළිබඳ අවසන් තීරණය තව සතියකින් දෙකකින් නෑ එහෙම නෑ. කලබලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දේශපාලන වශයෙන් ඊටාම ප්‍රවේශමෙන් ගන්න ඕන තීන්දුවක්. ඒ පිළිබඳව අපි කල්පනා කරලා තීන්දුවක් ගන්න. අද අපි ගැන පැයකමාරක් විතර සාකච්ඡා කරන්න. නෑ ඔබතුමා පෞද්ගලිකව කිසිම දාම කැමැත්තක් අකමැත්තක් මොකුත් එහෙම හිතන්නේ නැද්ද? නෑ මට හිතනවා මම කියන්නේ. නෑ තව මාසයක් දෙයක් යනකොට හුඟක් දේවල් වෙනස් වෙලා යයි. බය වෙන්න එපා. මෙතර අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒගොල්ලෝ කියලා තිබුණා සාදීන වෙනවා කියලා. ඉතින් සාදීන වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම සාදීන වෙන්න අයිතියක් තියෙනවා. එක එක්කෙනා වෙන වෙනම ලිපි ලබා දුන්නොත් සාදීන වෙනවා කියලා. අපි එයා අවශ්‍ය අනුමැතිය දෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන වෙන් වෙන් වශයෙන් අපිට ලිපි ඉදිරිපත් කරයි කියලා ඒ අය සාදීන වෙන්න. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා පැවසුවේ තමන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායමක්ද පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම්ින් සිටින බවයි. ඒ කණ්ඩායම ආණ්ඩු පක්ෂයේ කොටසක් ඉඳයි විපක්ෂය තව කොටසක් ඉඳයි එහෙම බෑ. එක්ක ආණ්ඩු පක්ෂයේ ඉන්න නැත්නම් විපක්ෂයේ ඉන්න. ඒ නිසා අපි තීරණය කරනවා අපිත් 25ක 30ක පසුපෙළේ මන්ත්‍රීවරු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්ෂයට ගිහිලා ඉඳගෙන අපිටත් ඒ මොකක් හරි විපක්ෂ නායකකමක් හරි මොනවා හරි දෙයක් අපිටත් දෙන්න. ඒකත් අරගෙන අපි විපක්ෂයක් හැටියට ජනතාවට පොඩි මෝඩ චූන්න හැකුත් ඒ පැත්තෙන් දෙන ගම ආණ්ඩු පක්ෂයෙන් තියෙන වරප්‍රසාද ටිකක් ගන්නවා. ඒකපද විපක්ෂයට විපක්ෂ නායකතුරිය නොලපෙන්නේ නම් පාර්ලිමේන්තුවේ සියලු කමිටුවලින්ද ඔවුන් ඉවත් විය යුතු බව ජාතික සංවිධානය එකමුතුව පෙන්වා දෙනවා. ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මේ ආණ්ඩුවට අයිතියක් නැහැ. ජාතික ආණ්ඩුවක නමින් මහා බරක් ජනතාව පිට පටවලා මේ ගෙනියන්න අද මේගොල්ලෝ එක කරන මුන් නඩත්තු කරන්න, මුන්ට වරප්‍රසාද දෙන්න, ලක්ෂ ගාණෙන් පඩි වැඩි කිරීම කරන්න, වාහන දීමනා දෙන්න, ලක්ෂ 6000ක් දීලා පොටුවක් ගේන්න, මේවා කරන මුන්ට අයිතියක් දෙනවද? අපෙන් පොදු එකක් අයිතියක් නැහැ තෝ පිට කියලා කියන්න වගකීමක් යුතුකම් මේරට ජනතාවට තියෙනවා. මන්ත්‍රීවරු යම් පිරිසක් පොදු එකඟතාවයකට අවිල්ලා කියනවා නම් අපට විපක්ෂ නායකකම දෙන්න කියලා කතානායකවරයාට කිසිදු අයිතියක් නැහැ. ඒ විදිහට ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒ නිසා අපි කියනවා අර ගාන්ධිතුමා එදා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක කරපු ආකාරයේ නොන් කෝපරේෂන් කියන සහය නොදෙනවා කියන ස්ථාවරයට වහා යා යුතුයි කියලා පුරවැසියෝ හැටියට අඩුම තරමින් ගිනුම් කාරක සභාවල එතුමන්ලා නියෝජනය වුණාට ප්‍රශ්නයක් නැහැ. අනිකු සීලුම කමිටු වලින් පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතුයි එතුමන්ලා. සාදීන වුණාම කියාවි උඹලා සාදීන වුණාට උඹල පක්ෂයක් නෙවෙයිනේ. පක්ෂයක් නෙවෙයිනේ ඉඳ අපිට බෑ පත් කරන්න කියලා මොකක් හරි ඕනේ ප්‍රෝඩාවක් ඕනේ එකක් සනාථ කරන්න පුඩා. මේ ආණ්ඩුව කුපාඩි ආණ්ඩුවක්. ආණ්ඩුවට ඕනේ කරන්නේ රට රකින්නවත් මේ ජනතාව සුවපත් කරන්නවත් නෙමෙයි. ඕනේ කරන්නේ බලේ රැඳී සිටීමටයි. මේ වර්තමාන හවුල් ආණ්ඩුව කිසිසේත්ම රටේ යහපත පිණිස පවතින ආණ්ඩුවක් නන් නෙමෙයි. අන්න ඒ ඇදවැටීම බේරා ගැනීමට නම් මේ හවුල් ආණ්ඩුව පෙරලා දැමිය යුතුමයි කියන කාරණය තමයි මම නම් අවධාරණය කරන්නේ හැම මොහොතකම. විපක්ෂ නායක දුරේ ඒකාබද්ධ විපක්ෂයට හිමි වූයේ නම් සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අද කොළඹදී පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා. රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ පිළිබඳ මේ වාර්තාව කියවගෙන යාමේදී මුණ ගැහුණා. අංක 2063 ඇලිරක් දෙක දරන ගැසට් නිවේදනයේ සිංගප්පූර් ශ්‍රී ලංකා නිදාස් වෙළඳ කිවිසුම යටතේ රේගු සංයෝජිත වර්ගීකරණ 3539 ක ආනයන තීරුබදු ඉවත් කරන ලදී. මුල් රහිත අතු රිකිලි ගහකොළ සීමා කරන ලද විශේෂ වලට අයත් මසුන් දල ඇතුන් සර්පයන් ගෙඹි කකුල් වල්ලූරන් ඊළඟට මිනිසයන්ගේ ඉවතලන කෙස් සතුන්ගේ අකුණු මුත්‍රා ආමාස ගැසට් නිවේදනයේක මෙවැනි කරුණු ටික පළවෙනි පිටුවලම තියෙනකොට අනුර කුමාර දිසානායක මැතිතුමා ඔහුගේ කණ්ඩායම වහාම විප්ලවීය වෙනසක් සඳහා රට ඇදගෙන යනවා ගැසට් නිවේදනයේ එතුමන්ලට ලැබුණා නම් ඔවුන් රජයේක හිටගෙන තියෙනවා මේ ටික යවන්න මට දැනුම් දෙන ආකාරයට බදු නිදාස්ව සිංගප්පූරුවෙන් රන් ආනයනය කරන්න ඉඩ දීලා තියෙනවා දැනටම පස් වලට කලවම් කරලා රන් ජාවාරම් කරනවා නම් මේ ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජාතික පක්ෂයට පූර්ණ බලයක් ලැබුණොත් එදා ඔවුන් කරන දේ මේ ගැසට් පත්‍රයේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා විපක්ෂ නායකකම අපිට තිබුණා නම් අපි මේ ගැසට් පත්‍රයට මෙහෙම යන්න දෙන්නේ නැහැ නේ ආණ්ඩුවත් විපක්ෂ නායකතුමත් මේකට මෙහෙම පක්ෂ නම් ජනතාවට තියෙන අහුවරණ මොකද්ද දොම්පේ පාසලෙන් කොට්ටාසේ වැලි පිටිය වත්ත කියන සාරවත් පොල්ලිඩම BOI ව්‍යාපෘතියක් යටතේ ගිය අඟහරුවාදා මලික් සමරවික්‍රම ඇමතිතුමා අපද්‍රව්‍ය බැහැර කිරීමේ කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටවීම සඳහා අනුමත කරලා තියෙනවා පර්චස් එක රුපියල් 40කට වැනි මුදලකට ඒ වගේම සාරවත් පොල් ගස් 1500ක් මේ වෙන විට කපා දාලා තිනා මේ වැලි කැටිය වත්තේ සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ මෙරටට ගෙන්නන අපද්‍රව්‍ය ප්‍රථම වරට බැහැර කරන මධ්‍යස්ථානයේ පිහිටවන්නේ අපේ දිස්ත්‍රික්කයේ දොම්පේ කෑරගලද කියන සැකයක් තියෙනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ නව ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද අනුරාධපුරයේ පැවති උත්සවයකට එක් වෙමින්. වත්මන් ආණ්ඩුවට වසර තුනක් සපිරීම නිමිත්තෙන් දානමය පින්කමක් අද අග්‍රමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මිරිසවැටිය පූජා භූමියේ දීප පැවැත්තුනා. දැන් ගොඩාක් අය ඉන්නවා නායකයෝ වෙන. හැබැයි ඔක්කොම ඒක නායකයෝ කියන එක මතක තියාගන්න. අගමැතිතුමා ගේ තිබුණු නිහතමානීකම ඉවසීම ආදර්ශේ නරගත්තොත් ඔය පක්ෂයේ හොඳ ගමනක් යන්න පුළුවන්. හැබැයි එතුමාට අපහාස කරපු, නිඳා කරපු, ගැළහිලිකම් කරපු ඒ සියලු දෙනා මේ මුකයෙන්ම නැවත එතුමා වර්ණනා කිරීම දිට්ඨ ධම්මණිය අකුසලයක් කියලා හිතාගත්තර කමක් නැද්ද? අනතුරුව ශ්‍රීමා බෝධින් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය සහ ශෛලමය පොකුණ විවෘත කිරීම හා ලෝවා මහ ප්‍රාසාදයේ ප්‍රතිසංස්කරණය සඳහා මුල්ගල තැබීමද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුරයේ තමයි ථේරවාද බුද්ධාගමේ අන්තිම බලකොටුව හැටියට ආරක්ෂා වෙලා අග්නි දිවාසයවට ඒ මහා විහාර බුද්ධාගම පතුරවන්ට අවස්ථාව ලැබුණේ. මේක ලෝක උරුමයක්. එදා සිංගප්පූරුවක් නැහැ. ඒ සිංගප්පූරුව තිබුණේ අනුරාධපුරේ. එදා ඩුබායියක් නැහැ. ඩුබායි තිබුණේ අනුරාධපුරේ. මොකද මාන්තොටින් එනවා නම් මෙහාට එනවා නම් ඩුබායි වලට එනවා වගේ. ගෝකන්නෙන් එනවා නම් තිරුකුණාමලයෙන් එනවා නම් මෙහාට එන්නේ සිංගප්පූරෙන් එනවා වගේ. මේ ඔක්කොම අරගෙන තුනේ. නැත්තම් මේ කුඩා රටකට මේවා විශාල දාගයක් ඇති කරන්න පුළුවන්. මේ විශාල වාරිමාර්ග ක්‍රම ඇති කරන්න පුළුවන් කරන්න බෑනේ මෙතන ඇවිල්ලා එක එක ජාතිවල වෙලෙන්දු හිටියා අදත් අය බලන්නේ ලංකාව කේන්ද්‍රස්ථානය කරන්න අපි ආපහු එන්නේ මෙතෙන්ට ඒ පැරණි අතීතයට සිංහල බෞද්ධ කියලා දේශපාලනේ ඡන්ද ගන්න විතරක් කෑ ගහලා හරියන්නේ නැහැ අපි දැන් මේව හොයාගෙන අපි ඉදිරියට යන්න ඕනේ ඒ සඳහා මේ වැඩ කටයුතු කරන්න ඉතිහාසය ගැන විශේෂයෙන්ම විෂයක් ඇතුළු විශ්වවිද්‍යාලයේ කරන්නේ මහාචාර්යවරු තවත් කණ්ඩායමක් එකතු කරගෙන මං වාර්තාවක් ඉල්ලුවා මට ලැබලා දෙන්න කියලා ඒ වාර්තාව දැන් සකස් කරලා තියෙන්නේ එයා යෝජනා කළා නීතිගත කළා ඉතිහාස ආයතනයක් ඉන්ස්ටිටියුට් ඔෆ් හිස්ටරි ලංකාවේ ආරම්භ කරන්න කියලා මම බලාපොරොත්තු වෙනවා මේ නීතිය අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න අපේ ඉතිහාසයේ කුමක්ද කියලා අරගන්න පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම වීම රාජ්‍ය නෝන සංවිධානවල සහ විවිධ කණ්ඩායම්වල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි සැකයක් පවතින බව බොදු බලසේනා සංවිධානයේ පවසනවා. එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දිණියේ නන්ද හිමියන් මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ මල්ලතොස්කිරි මහනා හිමියන් බැහැදැකීමට වැඩම කළ අවස්ථාවේදී. බොදුබල සේනා සංවිධානයේ ස්වාමින් වහන්සේ අද පෙරවරුවේ මල්වතු වාස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමට මහනුවරට වැඩම කරනු ලැබුවා. ඒ සිරතනුවම් නියම වූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට විශේෂ සමාවක් ලබා ගැනීම සඳහා මල්වතු වාස්කිරි මහනාහිමිවරුන්ගේ මැදිහත්වීම අපේක්ෂාවෙන්. උන්වහන්සේ මල්වතු විහාරයට ගොස් මල්වතු නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදැක මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
හොස්පිටල් එකේ ඉන්න අයට කොඩිය ගලක් තියෙන එක ඔපරේෂන් කරන්න කියලා. ඒ හොස්පිටල් එකේ ඉන්න අතර තමයි මේ දඬුවමත් ලැබුණේ. ඉතින් නෑ කන්නේ මේක හරි සංවේදී කාර්යයක් එක වෙලාවකින් බලපුවා. මේක නෑ කන්නේ ඇත්තම එක පැත්තකින් අපිට හරි කනගාටු මොකද ජනසාරාන්තු හැමදාම තමන්ගේ ප්‍රශ්නයකට නෙමෙයි මේ පොලිසි වල හමුදාවල උදාහරණයක්ද මේ උසාවිය වල මේ යන්නේ නෑ කන්නේ. අපව අපිට යන්න තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණයට නෑ කන්නේ අපි යෝජනා ගන්න මේ ආන්දර ඔක්කොම මේ ජනාධිපතිතුමාට පොදු සභාවක් කරගෙන මොකද දඬුවමත් බරපතල නෑ කන්නේ. අපි සම්මත සභාවක් තියෙන්නේ අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වූ බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතරන්දනීය නන්ද හිමි මේ රට තුල නොඑක් විධියේ එන්ජිඕ සංවිධාන විවිධ කණ්ඩායම් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ ගරුත්වයට හානි වෙන විදිහට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් දෝ කියලා අපට හිතෙනවා. මේ ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ට මේ ලැබිච්ච බරපතල දඬුවම අපේ මහානායක හාමුදුරුවෝලා දන්වා හිටියා. උන්වහන්සේලාගේ සංඝ සභා රැස්වලා මේ පිළිබඳ යම්කිසි තීරණයක් පොදුවේ ප්‍රකාශයට පත් කරන බව. රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත් කර ඇති ප්‍රවාහන දීමන අහිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අද දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත් කර ඇති ප්‍රවාහන දීමනා හිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලිඛනයක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා. එයනෝ රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් 55 දෙනෙකුට මෙලෙස ප්‍රවාහන දීමනා ලැබෙන බව මෙහි සඳහන් වනවා. මේ අතර අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. මම දැක්ක ඊයේ පත්‍රවල දාලා තිබුණ සමහරු අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක ප්‍රවාහන දීමනාවක් දීලා තියෙනවා කියලා. මේ මන්ත්‍රීවරයෙක්ට හම් වෙන්නේ රුපියල් 55000ක් වගේ ගාණක්. ඇමතිවරයෙක්ටත් හම් වෙන්නේ රුපියල් 65000ක්. එතකොට ඇමතිවරයෙක්ට වාහන දෙකක් ගන්න පුළුවන්. එතකොට මන්ත්‍රීවරයෙක්ට එහෙම නැහැ. පසුගිය දිනවල මේ කතාව කරලියට ආවේ මේ ගම්පෙරළි අධීක්ෂණය කරන්න ලක්ෂ 2ක් ලබා දිය යුතු කියන යෝජනාව. හැබැයි සත්‍ය තත්ත්වය තමයි මේ ගම්පෙරළි වැඩසටහන කරලියට එන්නත් කලින් රුපියල් ලක්ෂ 2ක දීමනාවක් මන්ත්‍රීවරු 55 දෙනෙක් වසර දෙකක කාලයක් ලබාගෙන තියෙනවා. එක සතේකින් පඩි වැඩි කරන්න නැහැ කියලා ජනාධිපතිතුමා කියනකොට අපි එතුමගෙන් දැනගන්න කැමැති පසුගිය වසර දෙකක කාලය තුල රුපියල් ලක්ෂ 2ක මුදලක් අරගත්තු මේ මන්ත්‍රීවරුන්ගෙන් මේ මුදල නැවත අය කර ගන්නවද කියලා අපි දැනගන්න කැමැති. මේ උදවිය තමයි මං හිතන්නේ වැඩි හරියක්ම විශ්වාසභංගේ කාලේ අග්‍රා මාතුමාට විරුද්ධව ඡන්ද දෙනවා කියලා කියපු කට්ටිය. දැන් ඒගොල්ලන් ඇවිල්ලා අරලිය ගා මන්දිරෙන් පයින් ඇවිල්ලා ගේට්ටුව ගාවට ඇවිල්ලා කිව්වේ මොකද්ද? අපි මේ සටන දිගට ගෙනියනවා. අපි අනිවාර්යෙන් පක්ෂය ඇතුලේ සම්පූර්ණ වෙනස් කිරීමක් කරනවා. නායකත්වය වෙනස් කරනවා කියලා කියපු උදවිය අද නියණ්ඩයි ලක්ෂ දෙකකට. දැන් තමන්ගේ ගෝල බාලයෝ දැන් ඇරියස් තියෙනවනේ අල්ලන්න අවුරුදු ගාණක් ආණ්ඩුවක හිටපු නැති කට්ටියක් නෙමේ ඉන්නේ රනිල් මහත්තයා ගෝලියෝ. දැන් මේ කට්ටිය කල්පනා කරා මුන්ට සැප දෙන්න ඕනේ. දැන් මොකද කරේ? ඇමතිවරු වැඩි කරන්න බැරි හින්දා අධීක්ෂණ මන්ත්‍රීවරු කියලා පට්ටමක් හැදුවා. හදලා මොකද කරේ? වාහන දුන්නා, පඩි නැඩි දුන්නා, දීමනා දුන්නා, ඔක්කොම දුන්නා. අධීක්ෂණයක් නැහැ. සල්ලි ගන්න ක්‍රමයේ හදලා දුන්නා. ඒලඩේ බෝ වුණ පළාත් සභාවලට අපේ චාමර සම්පත් මහමෙතුමාට උපදේශකවරු 9ක් ඉන්නවා. දැන් මේ කට්ටිය කරපු අධීක්ෂණේ මොකක්ද? හොරකම හොඳින් අධීක්ෂණය කළා. මහ බැංකුව සුද්ධ කරා. හොරු බිහි වුණා, හොරු හොඳට වැඩි වුණා. රුපියල් ලක්ෂ 2 ගානේ මන්ත්‍රීවරු 55 දෙනෙකුට ලබා දෙන මුදල පවුල් 11,000කට ආසන්න ප්‍රමාණයකට සමුෘද්ධි දීමනාවක් ලබා දිය හැකි මුදලක්. ඉන්ධන දීමනා සඳහා මේ මුදල් ලබා දෙනවා. ලක්ෂ 2ක ඉන්ධන ඩීසල් වලින් ගහනවා නම් මාසෙකට ලීටර් 1694ක් ගන්න ඕනේ. දවසකට කිලෝමීටර් 1000ක් දුවන්න ඕනේ වාහනේ. ඒ කියන්නේ සෑම දිනකම මන්ත්‍රී කෙනෙක් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවටත් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවටත් පැමිණිය යුතු වෙනවා. ජනාධිපතිතුමා විසින් පත් කරන ලද මන්ත්‍රීවරයෙක්ගේ ලක්ෂ්‍යය ගන්නවා කියලා පසුගිය දවස්වල කතා වුණා. ඊයේ කියලා තිබුණා පැහැදිලිවම ගන්න මම සතියක් පත් කරගෙන නැහැ. මේ නම් ලයිස්තුව මාධ්‍යවලට නිකුත් කරලා තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය. අපෙන් දීපේ ගන්න නෙවෙයි. ඒක ආණ්ඩුව ඇතුළේ බේරගත යුතු ගනුදෙනුවක්. අනාගත සිහින අතරමඟ අතහැර දැමුවන් පිළිබඳ අපට නිරන්තරයෙන් වාර්තා වනවා. මේ තවත් එවන් දේනියක් පිළිබඳ කතාවක්. වර්තා වුණේ කරන්දිනිය යක්කටුව ප්‍රදේශයෙන්. එය නමින් සඳුනි නවෝද්‍යා. නවෝද්‍යා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ 2016 වර්ෂයේදී. එහිදී විෂයන් 8කටම ඒ සාමර්ථ ලබා ගන්නට නවෝද්‍යා සමත් වුණා.
නමුත් නවෝදයාගේ උසස් අධ්‍යාපන හේනියට බාධා පැමිණෙන්නේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන තම පියාත් රෑනතුරකට ලක්ව සිටින මවත් රැකබලා ගැනීමේ වගකීම පවුලේ වැඩිමලා ලෙසින් ඇයට පැවරුණු නිසයි. ඊළඟ අවුරුද්දේ මම උසස් පෙළ කරනවා ජීව විද්‍යා අංශෙන්. මගේ අම්මා තාත්තා බලන්න ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා එයත් දැන් ඇඳ උඩ. මම තමයි නංගී මල්ලිලා දෙන්නේ බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්නේ. ඉතින් මට ඉස්කෝලේ යන්නත් බැරි වුණා, පන්ති යන්නත් බැරි වුණා. පළතුරු වෙළඳාමෙන් ජීවිත හයක් රැකගත් තම පියා කෙසේ හෝ සුව කරගනිමින් වෛද්‍යවරියක වීම නවෝදයාගේ එකම සිහිනයයි. මගේ තාත්තා ICU එකේ ඉන්නේ, මැෂින් වලින් වැඩ කරගෙන. එයා අපි උදාලා යන ඉන්නේ. පුළුවන් එක්කෙනෙක් උදව් කරන්න. මගේ අම්මවත් බලාගෙන, මත් නංගිල මල්ලින් බලාගෙන සමාජයට බරක් නොවෙන්නේ. දෙදිනකට පෙර අප මේ පිළිබඳ තොරතුරු සොයා යද්දී රෝහල් ඇඳක් මත ජීවිතය අයද සිටි නවෝදයාගේ පියා අද සියල්ල අතහැර ගොස් ඇත්තේ අනියත බව නම් වූ ධර්මතාවය සියල්ලන්ටම පසක් කර දෙමින්. අධ්‍යාපන ගමනට හරස් වූ දරිද්‍රතාවයේ බාධකයත් තම ආදරණීය පියාගේ අහිමිවීමත් මවගේ එක්තැන් වීමත් නවෝදයාට හෙට දවසේ කෙබඳු ඉරණමක් අත්කර දේවිද? මන් දැන් ගොඩක් අසරණයි. මගේ ධර්මයට වතුර දාගෙන බලන්න කියන තමයි මම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ. මට වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. දැන් හිරුසියයේ විශේෂාංගය. 35 ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ලුණුගම්බෙහෙර ඇල්ලගල්ල ප්‍රදේශයේ වැලිචාවාරමක් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. ගම්වාසීන් චෝදනා කරන්නේ කිරිඳි ඔය ආශ්‍රිතව සිදුවන මෙම මහා පරිමාණ වැලිචාවාරම 35 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ ඍජු මැදිහත්වීම මත සිදුවන බවයි. කලින් සුළුවට මිනිස්සු ගොඩදාගෙන ගෙවල් හදාගත්තා. නමුත් දැන් ඒක නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මේක ජාවාරංකාරයන්ගේ අතර තමයි පත් වෙලා තියෙන්නේ. ට්‍රැක්ටර් රථ ගඟට බස්සනවා. පාරවල් කපලා තියෙන බැකෝ යන්ත්‍ර ගන්න. භූමිත හදාගත්ත දවසක මේ පාලමේ වැඩ කරන නිලධාරී මහත්තයා කියන වතුර එදාට අඩු කරලා දෙනවා මේ කට්ටිය වැලි ගහන්න. ඒ සම්බන්ධයලා තමයි මේ ජාවාරම කරන්නේ. ගම්වාසීන් එල්ල කරන මෙම චෝදනා සත්‍ය දැයි සොයා බැලීම සඳහා හිරුසීඅයේ කණ්ඩායම අදාළ ප්‍රදේශයට ළඟා වුණා. එහිදී දැකගත හැකි වූයේ 1876 වර්ෂයේදී ඉදිකරන ලද සුද්දගේ අමුණ නම් මෙම අමුණ ආශ්‍රිතව ජාවාරම්කරුවන් විසින් කිරිඳි ඔය වනසාදමා ඇති අයුරුයි. ජාවාරම්කරුවන් කිරිඳි ඔයේ ඉවුරු විනාශ කරමින් ට්‍රැක්ටර් ගඟ මැදට ගෙන ගොස් රිසිසේ වැලි පටවන්නේ මෙලෙසින්. ඉවක් බවක් නොමැතිව මෙලෙස කිරිඳි ඔයෙන් වැලි ගොඩ දැමීම හේතුවෙන් මෙවන විට ප්‍රදේශයේ නිවාස රැසකටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ වැලි තොග රඳවා තැබීමට ඇතැම් නිවෙස් හිමියන් නොදනුවත්වම ඉඩම් වලට බලපත්‍ර සකස් කර තිබීමයි. අපේ ගෙදරට රාජ්‍ය නිලධාරීන්ගේ ද සහය ඇතිව සිදුවන මෙම විනාශයට මෙරට පරිසරයේ සම්බන්ධ වග කියන නිලධාරීන්ගේ දැස් විවර වන්නේ කවදාද? හිරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දුම්රිය සේවාව ඇතුළු වැටුප් විෂමතා පවතින සේවාවන්හි එම විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සුවබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ වැටුප් කොමිසමක් පත් කර තිබෙනවා. දැන් තවත් දේශීය ප්‍රවෘත්ති කිහිපයක් සමගින් රටවටා හිරු. 2009-2010 කාල සීමාව තුළදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පල් ලබා ගැනීම යන චෝදනා මත අතරගොඩගත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමි වුණා. එමෙන්ම ඔහු හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයේ නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වෙනත් රාජකාරියක් සඳහා යමින් සිටියේදී කොටුව ලෝටස් පාරේදී මේ නේවි සම්පත්ගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් නිරීක්ෂණය කර තිබුණා. ඒ පුද්ගලයා මුහුණ පුරා රැවුල වවාගෙන සිට තිබුණේ. ඒ අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණා මේ පුද්ගලයා තමයි මේ නේවි සම්පත් කියන පුද්ගලයා බවට.
අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා යාපනයේ වෙරළ තීරයේදී ශාරීරික ව්‍යායාම් වල නිරත වන ආකාරය දක්වන වීඩියෝ එකක් මේ. පොලිස් පදිතුමා දොරක් ගෙව්වා. කීයක් ගහන්න පුළුවන්ද? පොලිස් පදිතුමා කකුල් දෙක ඇල්ල පෙනුන්නේ නැහැ. කකුල් දෙක එක්කෙනෙක් අල්ලන් ඉන්නවා. 22ක් ගහනවලු. එකයි, දෙකයි, තුනයි, හතරයි. පවතින අධික වර්ෂාවත් සමග මහනුවර යුදහමුදා කඳවුරේ බැම්මක් කඩා වැටීම හේතුවෙන් ඒ අසල නතර කර තිබූ වාහන තුනකට දැඩි අලාභහානි සිදු වුණා. ඊයේ පැවති අතනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අවසර සහිතව පැමිණ සිටි මාධ්‍යවේදීන්ට කළ තර්ජනයට දකුණු පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කරනවා. ආගරපතන වේවලි වතුයායේ කම්කරුවන් පිරිසක් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන මින් පසුගිය 11 වෙනිදා ආරම්භ කළ උපවාසය අදත් ක්‍රියාත්මක වූ අතර එෙහිදී බරපතල තත්ත්වයෙන් වූ පුද්ගලයෙකු උපවාසයේ නිරත වූයේ මිනි පෙට්ටියක සිටමින්. කෙසේ වෙතත් අමාත්‍ය පී දිගම්බර මහතාගේ නියෝජිතයෙකු සමග කළ සාකච්ඡාවකින් අනතුරුව උපවාසය තාවකාලිකව නවතා දැමුණා. සුභ රාත්‍රියක්.